නැගිනේ පරන්ති අපි සතු වෙන්න ඕනේ. අපිට අදාළනේ විල්මද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. 149ද 65ද 80ද කියන එකත් අදාළ නැහැ. අපි කියන්නේ 101ක්වත් නැගිනේ පරන්තේ ලබා දෙන්න ඕනේ. ඉතින් පැහැදිලි ආණ්ඩුව මේ සංකල්පේ නඩත්තු කරන්නේ තමුන්ගේ පාර්ශව වෙනුවෙන්. මොකද මේ ආණ්ඩුව බලයට පත් වුණේ කොහොමද? දේශීය සම්පත් ආරක්ෂා කරනවා. රට වෙනුවෙන් අපි කල්පනා කරනවා රටේ දේවල් අපි විකුණන්නේ නැහැ කියන සංකල්පයක් නඩත්තු කරන්නේ. අන්නේ සංකල්පය තවදුරටත් ඒගොල්ලෝ නඩත්තු කරන්න අවශ්‍යයි. ඒක නිසා තමයි මේ විකුණන්නේ නැහැ කියන එක. නැතු වෙන අදහසක් නැහැ. ඊට පස්සේ ආණ්ඩුව පැත්තෙන් ඊළඟ තර්කයේ විදිහට ඉදිරිපත් කරන දේ තමයි අපිට සල්ලි නැහැ. වරායට සල්ලි නැහැ. නැගිනිර පරණත ඉදිරියට කරගෙන යන්නේ. ඒකත් අමූලික බොරුවක්. වරායට සල්ලි තියෙනවා. ඒ සඳහා ඉංජිනේරු සැලැස්මක් තිබෙනවා. අනිත් පැත්තෙන් දෙවනි කාරණේ තමයි අපි ගත් ණයවල ණය බරතාවය 24.8ක් කියලා කියනවා. එතකොට අපි කල්පනා කරනවා මේ ණය අරගෙන අපි වරාය මොනවද කරේ? අවශ්‍ය වත්කම් නිර්මාණය වුණාද? පැහැදිලිව නැහැ. මේ ණයවලින් මොකද කරේ? සූර්යව ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක හැදුවා. ඒ වෙනුවෙන් මුදල් අදටත් අපි ගේනවා. දැන් නඩුවක් තියෙනවා. ඒක නතර කරගෙන තියෙනවා. නඩුව දාලා නතර කරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් ඔළුවිල් වරාය හැදුවා. සත පහක ආදායමක් නැහැ. කෙලිම මූදට කෝටි 800ක් විතර මුදලක් දාලා තියෙනවා. අනිත් පැත්තෙන් අද මොකද කරන්නේ රෝහිත ඇමතුමා? සක්කේත ආර්ධනේ වාර්තා පෙල් ජයබහලු පරයන්ත පහ අධීර හදනවා. ඒ කියන්නේ 14.25යි ජයබහලු පරයන්ත ගැඹුර. ඒ ගැඹුර තවත් දික් කරන්න බෑද? වැඩි කරන්න බෑ. පැහැදිලිව කියනවා මේක තේරුම්ක් නැති ව්‍යාප්තියක් කියලා. ඇමරිකානු ඩොලර් මිලියන 32ක් ඒ වෙනුවෙන් වියදම් කරනවා. ඉතින් මේ ජාතික අපරාධ මේව තමයි වියදම් කරලා තියෙන අපරාධ සල්ලි. ඉතින් ඒක දෙයියනේ දාපංකෝ අපේ නැගෙනහිර බහලු පරයන්තෙට. එහෙම කරන් පස්සේ මේ අපේ දෙන්නේ පැහැදිලිව මේ අපරාධය කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. අපි දන්නවා ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි ජාතික ව්‍යාපාරයක් හදලා දිනවා. ඒ හරහා අපි රටේ ජනතාව දැනුවත් කරන සූදානම් මේ ප්‍රශ්නේ ඉදිරියට ගෙනියන්න. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. කළුතරගේ මහත්මයා අපි මෙහෙම හිතමු. මේ ප්‍රශ්නේ ආණ්ඩුව අහනවා කියලා හිතන්නකෝ. ඔව් අපි විකුණනවා තමයි. මොකද කරන්නේ? එහෙම ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? පැහැදිලිව විකුණන්න දෙන්නේ නැහැ කියන පණිවිඩය තමයි මේ රට දෙන්නේ. ආණ්ඩුව විශ්වාස කරගෙන ඉන්නවා. දැන් මෙතුමා කිව්වා වගේ ඔබතුමා කිව්වා වගේ මේ වෘත්තීය සමිති එකට ගිහිල්ලා නැහැ කවදාවත්. මේ ප්‍රශ්න තුලදී එකට ගිහිල්ලා නැහැ. ඒක නිසා තමයි අපි බැට ගාලා තියෙන්නේ. හැබැයි මෙදාපාර 23ම පක්ෂපාත ભેද තනතුරු නම්බු නාම ඔක්කොම අමතක කරලා එක තැනකට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේක අනිවාර්යෙන්ම බේරගෙනම තමයි නතර කරන්නේ. මෙතනින් අපි යහට පිම්මකුත් ගියේ ඒකයි. ජාතික බලවේග මේකට එක්කව කරේ ඒකයි. මොකද අපි දන්නවා මේ රටේ ආයතන විකුණනකොට ඒ ආයතනය තුල හිටපු වෘත්තීය සමිති ප්‍රබල අරගල කරා. අනිත් මිනිස්සු ගිහිලා ඒවට එක්කව උනේ නෑ. බොහොම අල්ප වශයෙන් තමයි එක්කව උනේ. ඉතින් මේ ඉතිහාසයේ දැකලා තමයි අපි මේ එක තැනකට ඇවිල්ලා මේක විශාල බලවේගයක් හැටියට නිර්මාණය කරලා තියෙන්නේ. ඔබතුමා එක ප්‍රශ්නයක් ඇහුවා. එතන ඔව් කාරණයක් කියන්න තියෙනවා. දැන් ඉතිහාසයේ වෙච්ච දේ තමයි ආණ්ඩු පක්ෂයේ වෘත්තීය සමිති එක්ක නිහඬව ඉන්නවා නැත්නම් ඒකත් ඒ ක්‍රියාමාර්ගත් එක්ක එකට ඉන්නවා. ඒ ඉතිහාසයේ. හැබැයි මේ වෙලාවේ පාර්ශව දෙක ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නේ. අපි විපක්ෂ නියෝජනය මැද්දස්තව මෙතුමලා සුවාදීනව ඉන්නවා. මේ සියලු පාර්ශවයන් මේ තියෙන. ඒ කියන්නේ ඉතිහාසයේ කවදාකවත් එහෙම දෙයක් වෙලා නැහැ. වෙලා නැහැ. ඒක තමයි මේ පැහැදිලි කිරීමත් එක්ක තමයි යන්න ගියේ. අපි PNO ගිවිසුම ගහනකොට දබතුමා කිව්වනේ සමහර දේවල් වලට නියඬව හිටියයි කියලා. ඔව් සමහර කාණ්ඩ නියඬව හිටියා. හැබැයි මේකට අරගල කරලා 17 දෙනෙක් ගෙදර ගිහිල්ලා තියෙනවා. අවුරුදු මං හිතන්නේ 4කට විතර පස්සේ තමයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රැකියාව හම්බුනේ. ඒ වගේම තමයි අනිත් හැම දේවල් තුලදීම ප්‍රබලම උත්තේ සමිති මේවට මැදිහත් වුණා. මේ මැදිහත් වීමේ හේතුව තුල තමයි ගෙඩි පිටින් ප්‍රයිවට් යන්න ගිය මේ පර්යන්ත තුනෙන් එකක් නගනීර පර්යන්තය ශ්‍රී ලංකා වරායධිකාරියටදී ක්‍රියාත්මක විය යුතුයි කියන ADB යෝජනාව එවකට හිටපු අගමැතිතුමා මාර්ගයෙන් ඇමතිතුමා මාර්ගයෙන් මේකට ඇතුළත් කරන්න මූලික පදනම දැන් මේ වරාය වෘත්තීය සමිතිය. මොකද මේක ඉංජිනේරු මහත්වරු දැකලා කතා කරනකොට අපි ණය අරගෙන බ්‍රේකෝටර් එකක් හදනවා අපි ගෙවනවා මේකේ අපිට අයිතියක් නැහැ කියන එක දැක්කාම ඒගොල්ලන්ට යන්න බෑ ගිහිල්ලා අමතිවරුත් එක්ක කතා කරන්න. ඒගොල්ලන්ට යන්න බෑ ගිහිල්ලා අගමැතිවරුත් එක්ක කතා කරන්න. මේක අපි තමයි පාලම හැදුවේ. අපි තමයි ගිහිල්ලා කිව්වේ. ඒ කියපු නිසා තමයි අද නැගෙනහිර පර්යන්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියටදී ක්‍රියාත්මක විය යුතුයි කියන නිල ගිවිසුම සහ පදනම ආවේ. ඒ වගේම තමයි ওই සෞභාග්‍යයේ දැක්මට නිකන් ඇතුළත් උනේ නැහැ.
මොකද රටක ප්‍රතිපත්තියක් හදනකොට මේ වගේ දේවල් දාන්නේ නැහැ. නාවික ශේෂ්ත්‍රයේ ප්‍රතිපත්තිය හදනකොට ශ්‍රී ලංකා වරාධිකාරිය ජටියක් පිටුපන්දෝ ලියන්නේ නැහැ. නාවික ශේෂ්ත්‍රයේ ප්‍රතිපත්තියයි ලියන්නේ. ඕනෙම රජයක්. මේ ඕනෙම මේ මේ විපක්ෂයේ ඉන්නකොට හෝ මොනම පක්ෂයක හෝ ප්‍රතිපත්ති හදනකොට නාවික ශේෂ්ත්‍රයේ ප්‍රතිපත්ති. අපි ප්‍රතිපත්ති ප්‍රකාශන දැකලා තියෙනවානේ. හැබැයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් කරන්න මූලිකම හේතු උනේ වෘත්තීය සමිති නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාධිකාරිය යටතේ ක්‍රියාත්මක කරනවායි කියන එක. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි මේක යහපාලන ආණ්ඩුවෙන් දෙනකොට අපි යහපාලන ආණ්ඩුව ගේන්න දර දියද්ද මිනිස්සු ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ තමයි මේක ආබද්දේ ගොඩනැගෙන්නේ. ඒ ගොඩනැගිලා අපි ලොකු අරගලයක් කරනවා. ඒ අරගලයේ තුර මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නවා. අපිට නායකත්වය දෙන අපේ සටනට ඒ සටනට නායකත්වය දීලා අපිට අවසානයේ කියන්නේ බය වෙන්න එපා. අපේ ආණ්ඩුව එන්නේ හෙට අනිද්දා ඕක ඉట్లా විසිකල්ලා දාලා අපි හදනවයි කියලා. අපි ඒක නිකන් ඉන්නේ නැහැ. ඒක ප්‍රතිපත්ති ප්‍රකාශනයටත් අපි අතුලත් කරනවා. ඒක නිසා වෘත්තීය සමිතිය අර ඔබතුමා කියන කතන්දරේ ඇත්ත. අතිබෞද්ධරයක් මේ පැත්තෙන් ගත්තාම යම් යම් තැන්වල පාවාදීන් තියෙනවා. අපිත් පැහැදිලි ඒවා පිළිගන්නවා. හැබැයි මේකෙදි හැම දෙයක් නැහැ. අපි මේ නැති වෙන්න හේතුව මොකද්ද? ඉතිහාසෙ ඉඳලා අපි දැකලා තියෙනවා. දැන් මෙතුමා කතා කරා. දැන් අපි අවසන් කරමු කෙටි. සමාය නැහැ. ඊළඟ වටේදී මම උත්තර දෙන්නම්. හොඳයි. ඔව් අපි අමතර උත්තර දෙමු. දැන් ක්‍රිෂාන්ත මහත්මයා ඔබතුමාගේ අවස්ථාව. ඇත්තටම මේ ට්‍රාන්ස්ෂිප්මන්ට් ගැන කියනවා. මේ ට්‍රාන්ස්ෂිප්මන්ට් වෙනස් වෙන්නේ කොහොමද 2020 තුල? අපිට තියෙනවා JCT එකට තියෙනවා 133ක්, SAGT එකට තියෙනවා 127ක්, CICT එකට තියෙනවා 140ක්. එතකොට බලන්න මේ 140 කියන ලොකු ප්‍රමාණය ගන්නේ මේගොල්ලන්ට විශාල නෞකා ගෙන්න ගන්න පුළුවන් හින්දා. ඒ කියන්නේ දකුණු පර්යන්තයට විශාල නෞකා යනකොට ඒකේ ට්‍රාන්ස්ෂිප්මන්ට් වැඩි. ඒ වගේම තමයි ඩොමෙස්ටික් ඒවා ගත්තොත්. අපිට එන 125යි, SAGT එකට 130ක් එනවා. ඒ වගේම CICT එකට 45ක් එනවා 100ට. ඒ ප්‍රමාණය ගත්තොත් ඒත් එන්නේ CICT එක. මොකද මේකේ හේතුව වෙන්නේ විශාල නෞකාවල තමයි වැඩිපුර ධාරිතාවක් පටවගෙන එන්න පුළුවන්. ඇවිල්ලා මේගොල්ලන් යන්නේ ෂිපින් ලයින් එක යන්නේ සිංගප්පූරු ටච් කරලා කෙලින්ම කොළඹ හරහා තමයි සලාලා හරි නැත්නම් අප්‍රිකා පැත්තට යන්නේ. එතකොට මේගොල්ලන් ඩීවියේට් වෙලා කොහොම මොනම හේතුවක් නිසාවත් කොළඹ ඉඳන් තියෙනවා නාවික සතපුම් 176ක් තියෙනවා. ඒ 176 ලොකු විශාල මහ පරිමාණ නැව්. ඒ කියන්නේ බහලු මෙහෙයුම් බහලු තියෙනවා 20000 24000 වගේ ලොකු නැව්. මේවා කවදාකවත් හැරිලා යන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වියදම බලලා තමයි සාමාන්‍යයෙන් ඒ යන නෞකා යන සමාගම් ටික ක්‍රියා කරන්නේ. එහෙම නැතුව රටකට මේ සමාගම් මේ නෞකා සමාගම් ක්‍රියා කරවන්න බෑ. එහෙමනම් ඒ රටේ තියෙන ඕන නෞකා සමාගම් තියෙන රටක් වෙන්න ඕනේ. එහෙම නැති රටකට ඒක කරන්නත් බෑ. අපි බලන්න ඕනේ ඇයි මේ ඩොමෙස්ටික් ටික විශේෂයෙන්ම එතන රිලේ නෙට්වර්ක් කියලා කියන්නේ. ඒ කියන්නේ එක දිගට යන එක හැරිලා යන මෙතුමා කිව්ව කතාව ඕකට කියන්නේ රිලේ නෙට්වර්ක් එක කියලා. ලොකු හබ් පෝට් ටික ටච් කරගෙන තමයි යන්නේ. ආය ගිහිල්ලා මෙහෙ හැරිලා ඒටි කරගෙන යන්නේ නැහැ. දැන් ඒ වගේම තමයි මොකද විශාල නෞකාවක් යන්න කිලෝමීටරයක් යන්න ලොකු වියදමක් දරනවා. ඒ වියදම අරගෙන හැරිලා ගිහිල්ලා දාලා යන්න එයා එනවා ළඟම පෝට් එක බලනවා. ළඟම පෝට් එකෙන් අතාරිනවා. ෆීඩර්ස් වෙසල් එනවා. ෆීඩර් වෙසල් ඇවිල්ලා ඒව ගෙනියනවා අවශ්‍ය තැන් වලට. එක්කෝ බංග්ලාදේශ වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන්, පකිස්තාන වෙන්න පුළුවන් ඕවට. ඒ වගේම තමයි අපි තව බැලිය යුතු තව කාරණාවක් තමයි මෙතනදී. ඇයි අපි මේ ඩොමෙස්ටික් ඒවට තමයි වැඩිපුර මුදලක් ගෙවන්නේ? මොකද ට්‍රාන්ස්ෂිප්මන් වලට ඩොලර් 41ක් වගේ ගෙවනකොට ඩොමෙස්ටික් ඒවට ගෙවන 150 ගාණක් ගෙවනවා. 150යි අධිභාරයත් එක්ක 160ක් වෙනවා. එතකොට 232ක් වෙනවා. 232ක් වෙනවා 40. මං කියන්නේ 20 තමයි TU එකක් කියලා කියන්නේ. 20 ෆීට් සමයක අඩි 20ක කන්ටේනර්යකට තමයි ඔය කියන්නේ. එතකොට ඇයි අපි බලන්න ඕනේ මෙන්න මේ ඩොමෙස්ටික් ඒවා අපිට ලං කරගන්න ඕනේ. අපිට වැඩි ආදායමක් ගන්න පුළුවන්. මෙන්න මේවයි මෙන්න මේ මැනේජ්මන්ට් එක කතා කළ යුත්තේ. ඒ වගේම තමයි මේ ළඟකදී අපෙන් ගිලිහිලා යනවා MSA එකේ ඕස්ට්‍රේලියන් එක්ස්ප්‍රස් එක සර්විස් එක. මොකද මේකේ ගැඹුර නැහැ. මේකේ අර 20 across දැන් තියෙන අපේ ක්‍රේන් ටික ගෙනෙලා CICT එකේ බාල තියෙන ක්‍රේන් එකට මේක පරිහරණය කරන්න පුළුවන්. හැබැයි ගැඹුර වැඩි. මොකද මේක JCT එන්න බෑ. කියන්නේ 14.25ට වඩා ගැඹුර වැඩි නැව් JCT එකට එන්න බෑ. අපි මුලින් කිව්වා. මොකද එතකොට මේ ගෙනාපු ක්‍රේන් ටික JCT එකේ දැම්මත් ඒ නැව් ටික එන්න බෑ මෙතෙන්ට. ඒකෙ හින්දා තමයි අපෙන් ගිලිහෙලා යනවා MSC Australia Express එක. ඒ වගේම තමයි තව එකක් තියෙනවා MS
MSC IMED කියලා එකක්. ඒකත් ඒකෙත් ගැඹුර 14.25 නෙමෙයි. ඒක ටිකක් විශාලයි ඊටත් වඩා. ඒක ගන්නත් බෑ. මේකට ඒකත් ගිලිහිලා අපෙන් ගිලිහිලා යනවා. ඒ වගේම තමයි අපි ඇදගෙන යනවා MSC African Express එක. ඒකටත් මේ ටික වෙනවා අපිට ECT පටන් ගත්තේ නැත්නම්. ඇත්තටම මේ ECT එකේ තියෙන වැදගත්කම මේ ගැඹුර වැදගත්කම මේගොල්ලන් දන්නේ නැද්ද මං හිතන්නේ මේ මේ දැනගෙන තමයි මේ කරන්නේ ඇත්තටම මොකද මේකේ තියෙන අවශ්‍යතාවය මේ මුදල අපිට ගන්න පුළුවන් විශාල මුදලක් අපිට ගන්න පුළුවන් මං ඊළඟ වටේදී කියන්නම් මොකද මේ අපිට කරන්න පුළුවන් හැකියාව මොකද්ද කියලා ඉංජිනේර වචින් ඒකින ගම මිනිස්සුන්ට හොඳයි හොඳයි අපිට තියෙන තව ප්‍රශ්න ටිකක් අහන්න කසුම් ප්‍රසන්න කන්තරගේ මහත්මයා දැන් කිව්වා ආරම්භයේදී කිව්වා මේ මේ පාවාදීම් සම්බන්ධයෙන් මම කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ වගේ තනතුරකට මේ සටන පාවා දෙන්න වෘත්තීය සමිති සූදානමක් තියෙනවද ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුරක් ආණ්ඩුවෙන් යෝජනා කරලා තියෙනවද මේ සටන සමිතියකට පත් කරගන්න දැනගන්න නැහැ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුර නෙමෙයි අගමැති තනතුර දුන්නත් මේ සටන පාවා දීමක් වෙන්නේ නැහැ කියන එක ස්ථිරයි දැන් ඔබතුමා ගැයිලා තියෙන විදියට ඔබතුමා ගැයිලා තියෙන විදියට යෝජනා කරන වෘත්තීය සමිතිය මෙතුමාත් ආණ්ඩුපක්ෂයේ නියෝජනය කරන වෘත්තීය සමිතියක් ඒතර ඔබතුමාලා දෙදෙනාට යම් පාර්ශ්වයකින් යෝජනාවක් ආවද එහෙම ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුරක් ගන්න අරගෙන මේ වැඩි අපි සමතේකට පත් කරගමු වගේ එකක් ආවද එහෙම මට නම් ආවේ නැහැ කොහෙන්වත් එන්නෙත් නැහැ මේ මේ තියෙන අමාත්‍යවරයන්ගෙන් හෝ මේ මේ පැත්තෙන් එන්නේ නැහැ කියන එක මම දන්නවා මම මේ පිළිබඳව අරගල කරලා තමයි තිබුණු ක්‍රියාකාරී අධ්‍යක්ෂක දුරෙත් පරිත්‍යාග කරලා ආවේ මට විතරක් නෙමෙයි ජමල් රාජපක්ෂ මහත්තයාට අමාත්‍ය දුරෙත් නැතුණා අපිට අධ්‍යක්ෂක දුර හතරකුත් නැතුණා මේ ECT ප්‍රශ්නේ මුල් කරගෙන ඇතිකර ගත්ත ප්‍රශ්නයක් මත ඉතින් ඒක නිසා අපි තනතුරු වලට ලොල් වෙලා මේ සටන පාවලා දෙනවා නම් අපිට හෙන ඉල්ලන්නේ අනාගත පරපුර මේක රටේ ජාතික ප්‍රශ්නයක් මේක ශ්‍රී ලංකා වරාධිකාරී ප්‍රසන්න කළුතරගේගේ සාමෙල් සුමනරත්නගේ නිරෝෂන් ගොරකානගේගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක රටේ ප්‍රශ්නයක් රටට ඩොලර් එන උල්පතක් පිළිබඳව ප්‍රශ්නයක් මේ ඩොලර් ටික රටට එනකොට රුපියලේ අගේ ස්ථාවර වෙනවා ඒ රුපියලේ අගේ ස්ථාවර වෙනකොට මේ රටේ ජනතාව තමයි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ අපි මේ වදකලා තමයි මේ සටනට බැස්සේ එහෙම නැතුව තනතුරු වරදාන වරප්‍රසාද වලට ගියා නම් දැන්ටත් ඉන්නේ මෙතන නෙමෙයි වෙන තැනක අපි ඉන්නේ මේක දැන් ජාතික තලයට අපි ගෙනියලා තියෙන්නේ කොහොමත් කිසි කෙනෙකුට මෙතනින් ගැලවෙන්න බෑ අපිට इतिहास पवतीन आंडुवे समिति अध्यक्ष संजय कुमार वेलिगम यातमय मे पहुगीय देशपालन क्रियावली आंडुव गेन्द प्रबल दवंत कार्यभार अक्रेतर एक लबेंड अध्यक्ष दूर लबेंड तिबुन एक अमतक्रतमा मे वेडेट बहिन्े ඒකනේ දැන් මේ අපි ආණ්ඩුව හැදුවයින් පස්සේ අපිට තිබුණා මේ ප්‍රශ්නේ ECT ප්‍රශ්නේ අපිට තිබුණා ආණ්ඩුවත් එක්ක විසඳ ගන්න. හැබැයි අපි හිතුවේ නෑ මේක මෙච්චර ඉක්මනට මේක මෙතෙන්ට වෙයි කියලා. අපි බලාපොරොත්තු වුණේ ඇත්තරම අපේ සමිතියේ අධ්‍යක්ෂක ධූරය ලැබිලා ඊට පස්සේ අපේ සේවකයන්ට වැඩක් කරලා අපේ වරාය අධිකාරියේ සංවර්ධනයේ දෙවන්ත දායකත්වය දෙන අපේ වැලිගම හරහා අපි බලාපොරොත්තු වෙන් හිටියා. නමුත් අපිට හෙනයක් පාත් වුණා වගේ ඉස්සෙල්ලාම පාත් වුණේ ජොන්ස්ටන් නැමතුමයි කැබිනට් පේපර් එක. එතනින් පස්සේ ආ මේ නැව්ටික සෝරි ග්‍රැන්ටි ක්‍රේන් ටික එනවා වැලිගම නගින වරුනේ මේ ඔක්කොම මතක කර මේ තෙන්දි අපි අපේ වැලිගම සහෝදරයා සහ අපි මේ සිරු දෙනා තමන්ගේ දරු තමන්ගේ දරුව පවුල පවා මතක කරලා තියෙනවා සමහරවිට දැන් ජනාධිපතිතුමත් එක්ක තිබ්බ සාකච්ඡාවේදී එතුමන් යෝජනා කරනවා නේද ඔහොම ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරයක් සම්බන්ධයෙන් නෑ එහෙම කියන්නේ අපි කියනවා නෑ නෑ යෝජනා නෙමෙයි මෙන්න මෙහෙමයි වෙන්නේ එතෙන්දි අපි කියනවා මේ මේ පිළිබඳව සාකච්ඡා කරන්න අපිට එක කමිටුවක්වත් දෙන්නේ නැහැ කියලා ජනාධිපතිතුමාට කියනවා එතකොට ජනාධිපතිතුමා කියනවා දැන් මේ 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 හදන කම්පැනිලත් මෙයාලට අධ්‍යක්ෂ ධූරයක් එහෙම දෙන්න එතකොට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් නේ කියලා නමුත් අපිට අධ්‍යක්ෂ ධූර නෙමෙයි ඒක මේ අපේ සමිති හතරට සභාපති සහ ඉතුරු අධ්‍යක්ෂ ධූර දුන්නත් අපිට ඔක වැඩක් නැහැ අපිට අධ්‍යක්ෂක නෙමෙයි සේවකයෙක් විතර වරායෙන්ද කොන්ද කොන්ද කෙලින් තියාගෙන
इंडिया ලංකාවේ සමාගම පිහිටෝලා දේශීයත්වයක් නිර්මාණය කරලා ඒ සමාගම හරහා ඔබලාගේ ECT එකට ආයෝජනයක් කරොතින් ආයෝජනය කියන වචනේ අපි දිගටම පාවිච්චි කරන නිසා එතකොට මොකද දැන් මේ ප්‍රශ්නේ ඉන්දියාව නම් අපි මේක ලාංකික කරොත් එතකොට ප්‍රශ්නයක් නැද්ද ඔබ ඔබතුමා කතාව දන්නව මට පේන විදිහට එන විදිහක් දන්නව ඔබතුමා හරි ඉන්දියාවේ සැලසුම තමයි ආදානික සැලසුම තමයි ලංකාවේ ඒජන්ට් ඒජන්ට් කෙනෙක් හොයාගන්න එක ඒ ඒජන්ට් යම් බහුජාතික සමාගමක් මේ ඒජන්ට් අදානිගේ ලෝකල් ඒජන්ට් විදිහට තමයි එයා වැඩ කරන්න අනාගතේ. ඒ කියන්නේ 2029 මේ ඒජන්ට් හොයාගන්න කන්ද මේ වෘත්තීය සමුදියා නෑ දැන් හොයාගෙන ඉන්නේ. ඒකට හොයාගෙන සැලසුම් හදලා ඉවරයි. දැන් අපි ඒක දන්නෝ. අපි කියන්නේ ඒක එහෙම වුණොත් මේ වරාය ඉවරයි. මේ විවසා අපේ රාජ්‍ය ව්‍යවසාය ඉවරයි. එතකොට මේ භූදේශපාලන ප්‍රශ්නේ පැත්තක පේනවා මේ පැත්තෙන් 66 පේනවා. හැබැයි වෙන්නේ වෙන වැඩක්. අර මම හැම වෙලාවෙම කියන බොරුවට නිදාගන්න නිදන් ඉන්න එක හැරවන්න බෑනේ. ඇත්තර නිදන් හිටියොත් හරවන්න පුළුවන් අපිට ප්‍රශ්නේ හරියට දුන්නොත් අපි ගාව උත්තර තියෙනවා දැන් අපි ගාව මේ උත්තර ඕන තරම් තියෙනවා අපි දන්නේ ප්‍රශ්නේ මොකද්ද කියලා එක වෙලාවට එක ප්‍රශ්නයක් තව වෙලාවක තව ප්‍රශ්නයක් දැන් භූදේශපාලන ප්‍රශ්නේ මම පොඩ්ඩක් වෙලාව දෙනවා මට කියන්න පුළුවන් ඉන්දියාව හත ඉන්දියාව තුන් පැත්තකින් කොටු කරලා තියෙන මේ වරෝ චීනේ එක පැත්තෙන් චිතගොන් වරාය තියෙනවා ගුවඩාර් තියෙනවා මේ පැත්තෙන් අපේ මේ පැත්තෙන් හම්බන්තොට වරාය ඒතකොට චීනේ උපක්‍රමිකව ඉන්දියාව කොටු කරා දැන් ඉන්දියාවට ඇත්තරම අපි දන්නවා අපිට තේරෙන විදිහට ප්‍රශ්නයක් තියෙනවා ආරක්ෂාව සම්බන්ධයෙන් 2013 හරි 14 හරි සබ්මැරින් දෙකක් ආවා මේ අපේ කොළඹ වරායට 14 ඔය සබ්මැරින් දෙක ආව එක තමයි මේ හැම හෙන ගෙඩියකටම මුල මේ ඉන්දියාවේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තරම ඉතින් කලාපීය බලවතා අපි දැන් අපි මේව නොදැන නෙමෙයි මේක කතා කරන්නේ ඒක චීන සබ්මැරින් දෙකක් චීන සබ්මැරින් දෙකක් ආවා ඒතකොට ඉන්දියාවේ ආරක්ෂාව ප්‍රශ්නයක් ඒක එතකොට දැන් මම දැන් ඔය භූදේශපාලන පස්සට එන්නම් ඔව් දැන් एदसमसुपाहे अभी तो जय बाहल परांति हदाने जैक फांडोले जैक साल देना हे भाई इतने गोलू किसी में कंदेश दाने अभी मैं इन्वेस्ट करना वहाँ मम्मी क्या ललित अतुलमुदली हमार दूर खाली वराय तीन फाड़ ठीक है अभी तो जय बाहल परांति हदर देना एक मैं देना हे भाई ये कंदेश मेवा पी पी कर मेकत में पूर्वादर्श මන් නැවත වතාවක් අහනවා ADB එක කොයි කොන්දේසිය දැම්මට අපි මොකටද එකඟ වෙන්නේ මේක ඇතුලේ දෙකක් අපි PP කරනවා කියලා. ඒක හේතුව මම අරසෙල්ලම කිව්වේ වරායට දැන් අපි දකුණු කොළඹ වරාය සංවර්ධන කරන්න දියකඩනේ හදන්නේ අපි. ඉතුරු තුනම මුහුද. ඔව්. ඒ පරයන්ත තුන නිර්මාණය කරන්නේ දැන් පරයන්තයක් නිර්මාණය කරන්න ඩොලර් මිලියන 500කට ආසන්නව යනවා. ඔව්. ඒතර CICT එක CICT එකයි දකුණු අපේ ECT එකයි අර ඔක්කොම අපි කරන් දිනන තුම අවුරුදු ගණනාවක් යනවා. හැබැයි ඊට වඩා වේගෙන් රටේ ලෝකේ මුහුදු ගමන් වල මුහුදු හරහා ගමන් මාර්ග හරහා යන ප්‍රවාහණය වැඩි වෙනවා. ඒකට ගැලපෙන්න අපේ අපේ කැපැසිටි එක මදි වෙනවා. ඒ කියන්නේ JCT කැපැසිටි එක මදි වෙනවා. ඒකට තියෙන හොඳම සොලූෂන් එක තමයි හැකි ඉක්මනින් පරයන්තයක් ඩෙවලොප් කරන්න ඕන. දැන් එතකොට ADB එකේ එයාලගේ කිවිසුම උනේ තුනක් තුනම ප්‍රයිවට් කරන්නනේ. නමුත් අපේ රජය නැත්තම් එවකට තිබුණ මහින්ද රාජපක්ෂ රජය තීරණය කරනවා ප්‍රියත්බන්දු වික්‍රම අපේ හිටිය සභාපතිතුමා මේ කට්ටියත් එක්ක එකතුලා තීරණය කරනවා මේක එකක් අපි අනිවාර්යයෙන්ම තියාගත යුතුයි රාජ්‍ය ව්‍යවසාය යටතේ. ඒ අර මං කිව්වේ අපේ සාමාන්‍යයෙන් ඕනම රටක දොර ගෙදරක ආරක්ෂා කරනවා දොර. ඔව්. ඒ දොර ආරක්ෂා කරගන්න ඕන. එකක් අපිට තියෙන්න ඕනේ. ඒකට හේතුව තමයි අපිට මේ ඔක්කොම ප්‍රයිවට් වුණොත් ගැඹුරු පරයන්ත සියල්ල ප්‍රයිවට් වුණොත් වෙන ප්‍රධාන හේතුවක් තියෙනවා. අපේ ලංකාවේ නිෂ්පාදනය පිටරටට යවන්නේ. ඒ කියන්නේ අපේ බහලු අපේ මේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ දේවල් පිටරටට යවනකොට අපේ ටැරිෆ් එක අඩුයි. නැත්නම් වරාය ගාස්තු හරි අඩුයි. අපේ ලේබර් කොස්ට් එක වැඩි. අර වරාය ගාස්තු අඩු වීම තුල අපේ නිෂ්පාදන පිරිවැය අඩුයි. එතකොට අපිට රජයෙන් සහන දෙන්න පුළුවන් මේ ලංකාවේ නිෂ්පාදකයාට. නිකමට හරි මේ පරයන්ත තුනම ප්‍රයිවට් වුණා. නැත්නම් පරයන්ත ඔක්කොම ප්‍රයිවට් වුණොත් එහෙම මොකද වෙන්නේ අපිට ඒ කට්ටිය කියන ගානට තමයි අපේ නිෂ්පාදනයන් ටික ඔක්කොම යවන්න වෙන්නේ ඔය ප්‍රශ්නෙම තියෙනවා ඉන්දියාවටත් අපි කතා කරනවා ඉන්දියාව නිකන් හරි දේශපාලන තීන්දුවක් ගත්තොත් ලංකාවට එවන්න බෑ කියලා ලෝක ඉන්දියාවේ තුන්වන පාරිභෝගිකය අපි ඉන්දියාවේ තුන්වන පාරිභෝගිකය අපි නිකමට හරි
මේ ඉන්දියානුවේ වර්ජනය කරොත් ඉන්දියාවට මොකද වෙන්නේ? ආර්ථිකයට මොකද වෙන්නේ? අපිට හානියක් අපි අපිට ප්‍රශ්නයක් වෙනවා. හැබැයි අපි ඒක ඇතුලේ මොනව හරි කළමනාකරණය කරගෙන අපි මේ ගැටුමට ගියොත් මොකද වෙන්නේ? ඒ නිසා අපි කියන්නේ ගැටුම් නෙමෙයි. මේක කළමනාකරණය කරගන්න ඕන. මම ඉස්සර කිව්වා වගේ ඉන්දියාවේ ආරක්ෂාව අපි තහවුරු කරන්න ඕන. ඒකට ක්‍රම තියෙනවා. අපි කියන අවුරුදු 100කට දීලා තියෙන මේ චීන වරාය මේ හම්බන්තොට වරාය අවුරුදු 35කට අඩු කරමු. ජනපතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනය තිබුණා. ඒක අඩු කරමු අවුරුදු 35කට. ඊට පස්සේ පෝර්ට් සිටි එකේ ආයෝජන වලට ඉන්දියාවට අවස්ථාව දෙමු. එතකොට මේ ඒ ඒ ආයෝජනයන් වලදී අපිට හානියක් වෙන්නේ. එයා එන්නේ, එයා එන්නේ. දැන් ඔය යෝජනා ටික එකට නෙන්න ඕන. දැන් මෙහෙම කතා කරනකොට පේනවා කෙනෙකුට හිතෙනවා මේ චීන කොන්ත්‍රාත් එකක් මේ කරන්න කියලා. ඔව්. දැන් මේක කියන්නේ නම් මේ සටන එකට ගෙනියන්න ඕන. ඒ කියන්නේ හම්බන්තොට දීලා තියෙන 100කටද? අවුරුදු 99කට. 99කට. 100යි එකයි නඩු. ඒක අඩු කරන්න. එතකොට බැලුව බැලමට පේනවා මේක ප්‍රගතිශීලී මේක ඉන්දියාවත් බේර ගන්න ප්‍රශ්නයක් කියලා. නමුත් දැන් මෙහෙම කරනකොට හිතෙන්නේ කොහමද? මේ චීන වුණාම කරන්න එක. ඔව්. මං කළුතරගේ මාත් චීන වුණාම නෙමෙයි කරන්න මේ. ආ කියන්නේ අපිට. නැද ඔය කියන්නේ අපිට චෝදනා කරන රජයට බාර ගන්න සූදානම් නැත්තම් මේ ප්‍රශ්නේ ඔබතුමාලත් එක්තරා තැනක ඇවිල්ලා හිර වෙලා ඉන්නවා අතීතයේ කරපු වැරද්ද නිසා. ඔව්. නෑ මෙහෙම මෙහෙමනේ හම්බන්තොට විකුණන සද්ද නැතු හිටියනේ. නෑ කවුද සද්ද නැතු හිටියේ? වැඩේ කරුන්නේ. ඉතින් මේකනේ වැඩේ. එතකොට මේ වගේ මේ මෙහෙම දෙයක් තියෙනවා. අපිට ඒ ඒ හම්බන්තොට සිද්ධියේදී දාලා මේ ඇඟ බේර ගන්න බෑ. කාටද බැරි? රටේ ඉන්න උගතුන්ට බුද්ධිමතුන්ට මාධ්‍ය වලට සියලු දෙනාටම. ඔව්. හරි? ඔව්. එතකොට වෘත්තීය සමಿತಿ සාපේක්ෂකව ගිහිල්ලා ගුටි ගාපු දර්ශන මේ සිරස ටීවී එකෙත් පෙන්නවා. දැන් අපි පාගමන් ගියා. අපි දෙවන්ත උද්ඝෝෂණ කරා. මේ විදිය සංවිධානයේ වැඩේ බැරුණා. ඒක තමයි. ඒක තමයි. මේ අපි ඒක ඒක දැක්කා. ඒක මම කිව්වේ අතීතය අතීතය ගුරුවරේ. අතීතයේ ගුරුවරේ. ඒකයි මම කියන්නේ. ඔබතුමාගේ පැත්තෙන් කියනවා නිශ්චිතව අපි මුකුත් කරේ නැහැ කියලා. අම්බන්තොට දෙනකොට මේ සම්පූර්ණ බොරුවක්. ඔබ මාධ්‍ය ආයතනවල මේ සීළු මාධ්‍ය ආයතනවල 1987 ජූලි මාසේ 26 වෙනිදා ඉන්දියන් ඉන්දු ලංකා ගිවිසුම අස්සම් කරනකොටත් දැන් ඔය අද තියෙන જાති ලොකු පෙරමුණක් හැදිලා තිබුණා. දැන් මොකද්ද දෛවෝපගත විදිහට එදා හිටපු ඒ ගිවිසුමට විරුද්ධව කට්ටියත් අද ඔය වික්ෂුන් වහන්සේලාම උතන්ට හේතු වෙලා ඉන්නවා. හැබැයි ගිවිසුම අස්සම් කරා. මොකද ඇන්දිරි නීතියෙම දාලා වැඩේ කරේ. උසාවි හිම යන්න උනේ නැහැ. දැන් මෙසරේ ඇන්දිරි නීතියෙම දාලා නැහැ. තාම 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 නැහැ. වර්ධනේ පටන් අරන් තියෙනවා. වර්ධනේ පටන් අරගෙන තියෙනවා. දැන් මේ විදිහට මේ රාජ්‍ය ව්‍යවසායන් ඒ කියන්නේ ආර්ථික මර්මස්ථාන විදිහට සලකන දේවල් වගේ කාලෙම දීලා අපි ටිකක් දෙක තුනක් නිවැරදි කරන් තියෙනවා උසාවි හැම ගිහිල්ලා. මොකද ආණ්ඩුක නිවස්ථාවේ මේකේ අර්ථ නිරූපණය කරලා තියෙනවා රාජ්‍ය සම්පත් සුරකීම හැම පුරවැසියෙක්ම වාක්‍යයක් කියලා. මම අහන්නේ ඇයි තාම අධිකරණ ක්‍රියාමාර්ග වලට යන්නේ නැත්තේ? අධිකරණ ක්‍රියාමාර්ග වලට ගිහින් නඩුවක් දාලා තියෙනවා නේද? සමස්ත ලංකා පොදු සේවක සංගමේ ඊළඟට අධිකරණ ක්‍රියාමාර්ග වලට යන්න මේක ක්‍රියාත්මක තලයට එන්න ඕනේ. කැබිනට් පේපර් එකක් දාලා තාම නඩුවක් නෑ. තාම කැබිනට් අනුකාරක සභාවක් පත් කරලා විතරයි. ඒ අනුකාරක සභාව රැස් වුණාද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ. තාක්ෂණික කමිටුව රැස් වුණාද කියලා නැද්ද කියලාවත් දන්නේ නැහැ. මේ වාර්තා ආපහු කැබිනට් එකට ගියාට පස්සේ තමයි තීන්දුව తీරන ගන්න වෙන්නේ. ඒ ගන්න වකවානුව තුල අනිවාර්යෙන්ම නීතිමය පියවර අපි විතරක් නෙමෙයි මේ 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 රටේ ඉහළම නඩු ටික වැටෙන කටයුත්ත වෙයි මේ නගරේ. ඒ කියන්නේ තාම නඩු නිමිත්තක් නැහැ කියලාද කියන්නේ? ඔව් මෙහෙමයි. එතන මෙහෙම දෙයක් තියෙනවා. ඒක මේ මේ ගිවිසුම අසංකරේ 2019 මැයි 28 වෙනිදා. එදා අපි මේකට අදාළ නඩුවක් දාලා තියෙනවා. තාම අධිකරණයෙන් ඒක නඩුව කැඳවපු නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. ඊට පස්සේ අලුත් තත්ත්වය ඇතුලේ තාම නඩු නිමිත්ත ඒ කියන්නේ නඩුවක් තෝ කරලා නැහැ. ඔව්. මේක ගිවිසුමක් කියන්නේ එකඟතාවකින් ඕන වෙලාවක පාර්ට්ස්කට අයින් වෙන්න පුළුවන්. දැන් ජපාන දැනටමත් ගිහිල්ලා නේ. ඒක ඕකේ නෑ. මේ ගිවිසුමක් තියෙනවා. දැන් මේ මේ කැබිනට් පේපර් තප්පර දෙනමට කැබිනට් පේපර් එක අපේ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා දාන කැබිනට් පේපර් එකේ තියෙනවා. කැන්ක් එක දාන හේතුව. කැන්ක් එක දාන හේතුව තමයි 2019 5යි 30 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද MOC ගිවිසුම් පිළිබඳ ගිවිසුම තුල ඇති යෝජනාව ඇගයීම. දැන් කැන්ක් එක දාන්නේ ගිවිසුම හදන්න නෙමෙයි. අර ගිවිසුමක් සඳහා වූ එකඟතාවය පිළිබඳව ඇගයීමක් කරන්න. එතකොට ඒ කැන්ක් එකේ කාර්යභාරය වෙන්න ඕන අර
එකඟතාවයේ අඩුපාඩු වැරදි ඒවා ඒවා කියන කමිසක් 49.51 සීමාව තුල ඉන්න ඕන ඉන්දියාවත් එක්ක අදානිත් එක්ක මේක කරන්න ඕන ඒව නෙමෙයි මට අපිට ඉස්සරහට නඩු නිමි තියෙනවා කියලා කිව්වේ ඒ නිසා නෑ ඕක දැන් වැඩි මේ කැන්කේගේ කාර්යභාරය පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා දැන්ට හොයාගෙන අපි නීතිඥ මහත්වරුත් එක්කත් කතා කරලා තියෙනවා සමහර තොරතුරු ප්‍රසිද්ධිය අපිට එළියට දෙන්න බෑ අනිවාර්යයෙන්ම ලංකාවේ වැඩිපුරම නඩු වැටෙන කටයුත්ත වෙයි මේ නගිනිර පර්යන්තය මේ ආයෝජකයන්ට පැවරීම ඒක අනිවාර්යෙන් වෙනවා මොකද අපි දන්නවා පැහැදිලිව ඔබතුමා කියන එක ඇත්ත එකක් දෙකක් නෙමෙයි ලංකාවේ 100ට 100ක්ම ආණ්ඩුවක් ගත්ත දෙයක් මේ එකක් දෙකක් කරනකොට පස්සට ගිහිල්ලා නැහැ සයිටම් සටනේ විතරයි මේ වගේ බලවේග ගොඩනගලා පස්සට යවා ගන්න පුළුවන් උනේ හැබැයි දැන් ඒව ඔක්කොම සැලකිල්ලට අරගෙන නැත්තම් අපි විතරක් දඟලනවන්නේ වරාය ඇතුලේ අපි විතරක් දඟලලා ස්ට්‍රයික් කරලා මේවා කරලා හෙඩ් අප් කරගෙන අපි ඉන්නවා අපි රට හැමෝට අරගෙන ගියේ ඒකයි ඒ අත්දැකීම් එක මේක ගොඩ දා ගන්න අපිට විතරක් බෑ මේක වරාය අධිකාරිය අපිට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක ජාතික ප්‍රශ්නයක් මේක සියලු දෙනාටම රටේ පුරවැසියන්ට අයිති ප්‍රශ්නයක් ඒක නිසා තමයි අපි මේක පුරවැසියෝ ඔව් කියන්නේ ඔව් අවදි කරගෙන අපි යන්නේ ඉස්සරහට අරගෙන එතකොට අපර තව එකතු කරන්න ඕන ප්‍රශ්න මතය දැන් අපිට අවුස්සනවා නම් වරාය කඩාකප්පා කරනවා කාරණා තියෙනවා මේ කැබිනට් පේපර් එකේම තියෙනවා සේවකයෝ අඩු කරන්න වෙනවා ඕන්නම් ඒක මට කියවන්න පුළුවන් සේවකයෝ අපිට ඇතුළට අරගෙන යන්න පුළුවන් වැටු ප්‍රශ්න තියෙනවා මර්ධනයක් වෙලා තියෙනවා සර් මොකද්ද මර්ධනය ක්‍රමෙන් ඉන්නවා කියලා කිව්වා දැන් මර්ධනාරෙම මර්ධනයේට ලක් වෙලා තියෙනවා මෙතුමා මේ වෙනකොට අපේ ෆයිල් අරගෙන ගිහිල්ලා කියලා ආරංචි ඉතින් හැමදාම මොකක් හරි දෙයක් වුණොත් ඉතින් ෆයිල් පිටින් අරගෙන යනවා හොයනවා අපි එළියට දානවා අපි නඩු යනවා දැන්ටත් නඩු තියෙනවා අපිට මම පෙන්වන්නේ මර්ධනේ හරි තර්ජනේ හරි දාලා මේ වැඩේ කරන්න උත්සාහ කරා මේ ආණ්ඩු දෙකම ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි එතකොට ජනාධිපතිතුමාගේ සාකච්ඡාවෙනුත් කිව්වයි කියනවා මේක මේ ඒ නිවේදනයේම තියෙනවා මේ කලාපීය භූදේශපාලනික සාධක රටේ ස්වෛරීභාවය ආදායම් සහ රැකියා උත්පාදනය ඇතුළු සාධක සමාලෝචනය කළා තමයි මේක මේ තත්ත්වයට ගේන්න කටයුතු කරේ කියලා මේ මාධ්‍ය නිවේදනයේ එදා ආපු මේ රජයට ප්‍රශ්නයක් ඇති මේකේ ඕනෑම රජයකට ජාත්‍යන්තරව බලපාන කරුණු කාරණා තියෙනවා රජයක් ගෙනෙනකොට එක පාර්ශවයක් විතරක් නෙමෙයි ඉතින් එහෙම එකක් වෙන්නේ නැති මේ ඒකම තමයි මේ කියන්නේ මේ භූදේශපාලනික ප්‍රශ්නේ කියලා ඒක එක තැනක කියනවා ආයෝජනයෙන් පසු පාලනේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට කියලා යම්කි සඳහනක් කරාද කොච්චර කාලයකටද කියන්නේ නෑ එහෙම පැහැදිලි සඳහනකුත් නෑ අපිට ඉතිහාසයේ පිළිබඳව ලොකු උදාහරණ තියෙනවා ගලදාරී ගිවිසුම ගත්තොත් සෙල් ගිවිසුම ගත්තොත් IOC ගිවිසුම ගත්තොත් ටැංකිය 7යි දුන්නේ අද අපි කාටවත් යන්න බෑ 115.85ට CICT එකට දෙන වෙලාවේ රටේ ජනාධිපතිවරයා යනකොට ජාතික කොඩිය ගැලෙව්වා ජාතික ගිය කියන්න දුන්නේ නෑ අපිට SAGT එක ඇතුළට ගිහිල්ලා බිමට බහින්න ඉඩකඩක් නැහැ. එතකොට CICT එකට CICT එකටත් එමයයි. එහෙම ඉඩකඩක් නැහැ. මේක ගත්තට පස්සේ වෙනදී අපි දන්නවා. අතීතයේ මේ විදිහට වුණා නම් මේකත් වෙනවා. භූදේශපාලන ප්‍රශ්නයක් තියෙනවා ආණ්ඩුවට ඇත්තටම පැහැදිලිව අපි දන්නවා. ඒක මේ ප්‍රසිද්ධියේ අපිට රටට කියන්න බෑ. වෘත්තීය සමිති වශයෙන් අපිට මේ ඒක රටට කියන්න බෑ. ජනාධිපතිතුමාට කියලා තියෙන්නේ ඕක නෙමෙයි මේ දේ කරන්නයි කියන එක. අපි ඒක පොඩි එකතු කිරීම කරා භූදේශපාලන ප්‍රශ්න ගත්තොත් එහෙම. ඔව්. දැන් මේ වෙනකොට ඉන්දියාවේ අගමැති මෝදි. එතුමගේ යාළුවා තමයි අදානි. ඒ අදානි මහත්තයා තමයි ඔය එනවා කියලා කියන්නේ කැබිනට් පේපර් එකට අනුව. දැන් මේ වෙනකොට ඉන්දියාවේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ගොවි ප්‍රශ්නය. දේශපාලන අස්ථාවර භාවයන් පාව වෙන්න පුළුවන්. නිකමට හරි ඒකත් අදානි සමාගම අදානිට විරුද්ධ කතාවයි ඉන්දියාවේ අගමැති වෙලා ඉන්නේ. දැන් එතකොට මොකද වෙන්නේ අපිට?
ඊට වඩා ලොකු ප්‍රශ්නයක් ඉන්නේ. ඒ නිසා භූදේශපාලනක ප්‍රශ්න මොහොතකට ඉඳ හිතලා හරියන්නේ නැහැ. අපි භූදේශ මම මේ ජනාධිපතිවරු පස්සේ දෙනවා නෙමෙයි. එතුමා රටේ මේ අවුරුද්දේ හැක යුද්ධ ඉවර කරලා මේ රටම සංවර්ධනය කරන්න සැලසුම් කරපු හොඳ නායකයෙක්. ඒක මම මේ තර්ක එතුමාගේ අදහස් බින්දනේ. නමුත් එතුමාට කිව්ව දේවල් එක්කනේ මේ කතා වෙන්නේ. අපි ඉල්ලීමක් කරනවා මේව හිතන්න. භූදේශපාලන ප්‍රශ්න බලන්න ඕන තව අවුරුදු 100ක් ඉස්සරහට. ඒ නිසා මේ प्रधान प्रश्न इंदिया साची नेता इंदिया अमेरिका हितवता इंदिया अमेरिका विरुद्धवादी सतुरा चीन इतकोट मे इंदिया अमेरिका तीन मे सुसंगे मत दीनो रटवा हतर के इंदिया जपाने अमेरिका ऑस्ट्रेलिया हतर चीन एट विरुद्ध बलारगले तीन इतो चीन विलंदाधिकारी तमंगी अरमंगी एक पे चितको अने पाकिस्तान लंका इंडिया वटकर इंडिया प्रश्न मे मे सिद्धि दामे मेक विसंदो मम की मेकट गणिकावकुनासे हेम के कुलवत् गैनुदिहे सलो बलाने कुलवत् कांता उदिहे सलो बलाने गणिका उदिहे हेतु मई अरे කුලවත් කාන්තාවකට ගිහිල්ලා වැඩන්නේ දැන් අපි මේ මෙතන දැන් අපේ ලංකාව ගණිකාවක් වෙලා තියෙන්නේ හැම රටකටම දීලා දැන් අපි අර එක පැත්තකින් චීනට දීලා අනිත් පැත්තෙන් ඉන්දියාවට දෙන්න හදනවා අනිත් පැත්තෙන් දැන් අපි චීනට ඉන්දියාවට නැගිලි පරයන්තය දෙනකොට ඇමරිකාව කිව්වොත් අපිට ඕන ත්‍රිකුණාමලිය කියලා අපි තුර ඒකක් දෙනවද මම කියන්නේ මේ එන්න එන්න අපි මේ මේ ගැටේට අහු වෙන එක තියෙන්නේ ඒ නිසා අපි බලන්න ඕන උපායශීලීව මේ ගැටෙන් ගැලවෙන්න ක්‍රමයක් ඔය ඔය සාකච්ඡාවේදී මම අර ඇහුවේ දැන් අපි දන්නවනේ අවුරුදු 99ක් කියලා හම්බද්දට වරාය කාල සීමාව මේකට කාල සීමාවක් දුන්නද මේ ආයෝජනේ අපිට කියනවා එක එක වෙලාවකදී එක වෙලාවකට කියනවා අවුරුදු 35යි කියලා 35යි කියලා කැබිනට් පේපර් එකේ නම් තියෙනවා ඔව් හැබැයි වැඩේ තියෙන්නේ අපි අහලා නැහැ කවදාවත් ආයෝජනයේට කාලයක් දාන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුවෙනවානේ ඒ කියන්නේ ඒක ඇතුළේම ප්‍රශ්නයක් උත්තරන්නේ ඒගොල්ලන්ට 49 මේක එතන ඊළඟ ඒක තව එකක් මම ඔයාලට පැහැදිලිව ඉල්ලන්න බැරිද මේකේ මෙන්න මෙහෙම තාවේ මොකද මේ අපි ඒක ඉල්ලන්නේ අපි මේ අපි ඒක කැමති නැත්නම් අපි ඉල්ලන්නේ ඉල්ලන්න අවශ්‍ය නැහැ විරුද්ධ නම් මොකටද අපි ඉල්ලන්නේ ඉදිරිපත් කරන්න කියලා කියලා අපිට සිකුරාද මම පොඩි තව එකතු කිරීමක් කරන්න අතන අපි හිතමු 49 51 නිකමට හරි ආවොත් ඔය ආදාන කියන එකේනා 49 ගත්තොත් එයා ඒකට සල්ලි ආයෝජනය කරලා ඔය කියන වචනෙම්ම ආයෝජනය කරනවා කොටස් 49ක් සඳහා එතකොට ඒ කොටස් 49 අයිතිය युद्ध ඔබතුමාට ගන්න අපි වෙන්න කරන මේ අදහස සිරස ආයතනයේ අයිතිය අපිට දෙනවා කොටසක් අයිතිය මං සිරසත් එක පොඩ්ඩක් අප්සෙට් වෙලා මං විකුණනවා වෙන තැනකට මට බැරිද විකුණන්න මම සල්ලි දීලා ගත්ත එක මෙහෙම වුණොත් අපි මොකද කරන්නේ දැන් අර දැන් ඔබතුමාලා ආණ්ඩුවට ඇහුම්කන් දෙන්නේ නැති ප්‍රගාණක් නේ තියෙන්නේ මොකද දැන් ඔබතුමා කිව්වා නෑ අපි මොකටද අහන්නේ කොච්චර කාලයකටද කියලා මේ කොළඹ දකුණු වරාය ඉදිකරන වෙලාවේ නිකුත් කරපු ලේඛනයක් මේක නිකුත් කරන්නේ 1996 සැප්තැම්බර් 24 එතුමා ඇමතිවරයා විදිහට පොලිසිය පොලිසියද ඈ පොලිසිය එතුමාගේ පැත්තෙන් කියනවා මේකේ ගොඩක් කරුණු ඉදිරිපත් කරනවා එක තැනක කියනවා මෙහෙම පහත දක්වන පරිදි රජය ලබාගත් ණය මගින් රජින තටාකයේ සංවර්ධනය කිරීමෙන් ලැබෙන ආදායමට වඩා වැඩි ආදායමක් බදුකුලි නැව් ගමනාගමන ගාස්තු ගොඩබිම් මෙහෙයුම් කටයුතු සඳහා කරන ආදායම් මගින් උපයා ගැනීමට හැකිවේ මුකද්ද මේ කියන්නේ? කියන්නේ අපි එතෙක් ලබන ආදායමට වඩා වැඩි ආදායමක් අපි මේක දීලා වරායට ලැබෙනවා කියලා. මේතුමා කියන්නේ. මේතුමා කියන්නේ. අද වෙලා තියෙන්නේ මොකක්ද? සීඑස් වෙලා තියෙන්නේ අවුරුදු 7ටම ලැබෙන ඩොලර් මිලියන 120යි. අවුරුදු 7කට ලැබිලා. අවුරුදු 7ටම ලැබිලා. අපි එක අවුරුද්දකට ගිය අවුරුද්දේ අපි ආදායම 207යි. වාර්තා කියනවා මේකේ තව තැනක තියෙනවා හරි අපූරු කතන්දරයක්. මේකේ තව තැනක තියෙන කලබලකාරීත්වය පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ නැද්ද? දැන් ඔය කියන විදිහට හරි දක්ෂයිනේ ඒ සමාගම්.
टर्मिनल सिस्टम कलमनाकारे प्रश्न रिपोर्ट करना හදලා තියන්නේ අපි දැන් නැවි සිස්ටම් එක යටතේ ගියේ එන්පෝ සිස්ටම් එක කියලා අපි ඒක වැඩි දියුණු කරලා තිනවා ඒ සිස්ටම් එක තුලිනුත් තමයි දැන් මේ නගිනිර පර්යන්තයේ දුවන්නේ ඒක නිසා තමයි අපි රටට කියන්නේ දැන් සමාරු අහනවානේ මේක දැන් ඕගොල්ලෝ කියනවා මෙච්චර මුදලක් ලැබෙනවයි කියලා මේකට වියදම් යන්නේ නැද්ද කියලා අහනවා අමාත්‍යවරයාත් අහනවා තවත් පුද්ගලයෝ අපින් අහලා තිනවා සත පහක් වියදම් යන්නේ නැතුව මේ සේවකයෝ 900 उपकरण लाभ श्रीलंका वराधिकारी धन धर्म वेदांगल्ट सामनकसा පැහැදිලිව ඒකයි වැඩි දුරටත් කියන්නේ මේ ආදායම ගන්න මේ තුලට යන්නෙපයි කියලා දැන් ඔබතුමා හොඳ කතාවක් ඇවි අපි හැවුම්කන් දෙන්නේ නැද්ද කියලා. ඉතින් අපි හැවුම්කන් දීලා සාකච්ඡා කරලා ඔක්කොම කරලා මේ අපිත් එක්ක හිටපු නායකෝනේ මහත්වෝ මේවා කරන්නේ. එතකොට අපිට දීප පොරොන්දුව අපිට මතකයට එනවා. අපි මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක කතා කරලා තියෙනවා. අපි ගෝඨාභය මහත්තයත් එක්ක මේ සම්බන්ධව කතා කරලා තියෙනවා. අපේ මැදිහත් වීම මත තමයි මේ මේක යන්නේ සෞභාග්‍ය දැක්මට. ඉතින් එහෙම කරලා දැන් අපිව විශේෂයෙන් අපේ දේශපාලන පොරොන්දුව කැඩුවයි කියන එක දුක මොකද? කැඩුවානේ. ඉතින් කඩනකොට දැන් මේ රජයේ ප්‍රබල වෘත්තීය සමිතියේ ඊට සමගාමීව අපි මේ රජයේ ගෙන්ද වැඩ කරා. දැන් අපි අවසාන වශයෙන් ගෝඨාභය මහත්තයා ආවොත් නගනීර ජටිය උඹලට බේරෙයි. නැත්තම් ඉවරයි. අපි ගෙන අපි ආපාලන ආණ්ඩුවට විරුද්ධව අපි වරය ඇතුලේ කතා කරා. දැන් අපි එහෙම කියලා ගෙනල්ලා මොකද්ද අපි සේවකයන්ට කියන්නේ? මොකද්ද අපි රටට කියන්නේ? හොඳ ප්‍රසන්න මහත්මයා මට දැන් පොඩි කාරණාවක් දැනගන්න ඕන. දැන් අපි අපි කලින් කතා කරපු ඒවත් එක්ක තාම අපිට හරි නිමිත්තක් නැහෙනේ. මේ අලුත් තත්ත්වය පිළිබඳව. දැන් අපි හිතමු දැන් ඔබතුමාලගේ පැත්තට අපි යමු. මේක ආණ්ඩුව විකුණනවා කියන එහෙම නැත්නම් බදු දෙනවා කියන අවාසනාවන්ත තීන්දුව ගන්නවා කියලා. අපි ඔබතුමාලගේ පැත්තෙන් කතා කරමු. එතකොට දැන් ඊළඟට රතු වෙඩියක් දැල්වෙන්න පුළුවන් සිද්ධිය මොකද්ද? දැන් තාම MOC එක තියෙනවා. හැබැයි එතනින් එහාට ගියහම මේක එක්සිකියුට් වෙන වෙන අපිට තාම එකක් පේන්නේ නැහැ. අදානිත් එක ගහපු කිව්සුමක් අපිට නැහැ. අපිට ඊළඟට හරියටම ආණ්ඩුව මෙවැනි තීරණයකට යනවා කියලා දැනගන්න පුළුවන් රතු එළිය මොකද්ද? ඊළඟ සිද්ධිය මොකද්ද වෙන්න නියමයි? ඊළඟ සිද්ධිය වෙන්න තියෙන්නේ දැන් මේ කැබිනට් අනුකාරක සභාවේ වාර්තාව සහ තාක්ෂණික කමිටුවේ වාර්තාව කැබිනට් එකට ගියාට පස්සේ කැබිනට් එක ගන්න තීන්දුව මත තමයි ඊළඟ සිද්ධියට යන්නේ. හරි. දැන් ඔබතුමා කිව්වා අර කැබිනට් සබ් කමිටි එකක් දානවානේ අනුකාරක කමිටුවක් දාලා තියෙනවා දාලා තියෙනවා එතකොට දැන් ඕක තමයි කැබිනට් එකට යන්නේ ඒ කැබිනට් අනුකාරක සමිති නිර්දේශ දැන් ඔබතුමාලට අවස්ථාවක් ලැබුණාද කැබිනට් අනුකාරක සභාව නැත්තම් කමිටුවත් එක්ක කතා කරන්න අද වෙනකනුත් නැහැ ඉතින් ඔබතුමා ඒ කමිටුවේ පුද්ගලයෝ දෙන්නේ දැන් ඔබතුමාලා වරයි සභාපතිතුමාත් එක්ක ලේකම්තුමයි එක්ක සාකච්ඡාවක් හම්බුණා දැන් ඔබතුමාලා මේක ෆන්ඩමෙන්ටලි වරදක් කරනව නේද මම කියන්නේ ඒකේ අහුවෙනවා ඒ කියන්නේ දැන් ජනාධිපතිතුමා ගාවට ඔය කැබිනට් කියන්නේ කැබිනට් එකට ගිහාම දැන් ඔය අනුකාරක සභාවේ වාර්තාව නිර්දේශ ටික ඒකේ ඔබතුමාලගේ අදහස් නේ. ඒ කියන්නේ ඔබතුමාලා ඒකේ අවස්ථාව හම්බ වෙලා නැහැ. ඔබතුමාලට තිබුණා නේද ජනාධිපතිතුමත් එක්ක කතා කරන්න ඉස්සෙල්ලා අපිට මේ අනුකාරක සමිතු කමිටුවත් එක්ක අදහස් දක්වන්න දෙන්න කියලා. එතන මේ මේක කාර්යයේදී අමතුමත් එක්ක 22 වෙනිදා සාකච්ඡා කරා. අමතුමත් එක්ක සාකච්ඡාවක් කරා. සාකච්ඡාවේදී අපි මේ යෝජනාව අමාත්‍යවරයාට දැම්මා. අමාත්‍යවරයා කිව්වේ
ඕගොල්ලන්ට තියා මටවත් මේ යන්න දෙන්න බෑ කියලා කැබිනට් අනුකාරක සභාවත් එක්ක කතා කරන්න බෑ කිව්වා. ඒක නීති විරෝධී කටයුත්තක් කිව්වා. කැබිනට් අනුකාරක සභාව පිළිබඳව සාකච්ඡාව මතු වුණේ ජනාධිපතිවරයා ගාව. අපි මේ ප්‍රශ්නේ ඇහුවා. මේ අමතුමා කියනවානේ බෑ කියලා නෑ ජනාධිපතිවරයාට බලතල තියෙනවායි කිව්වා. ඒ පිළිබඳව උපදෙස් දෙන්න. ජනාධිපතිවරයාගේ නියෝගය මත තමයි කැබිනට් අනුකාරක සභාවට සාකච්ඡාවකට අපිට යන්නේ කිව්වේ. හැබැයි අපි ගියාම කැබිනට් අනුකාරක සභාවක් ඉතන නෑ. වරාය සභාපතිතුමා සහ අමාත්‍යංශ ලේකම්තුමා ඉති අමාත්‍යංශ ලේකම්තුමා කිව්වා අපිට වාර්තාවක් දෙන්න මේ අපි ඉදිරිපත් කරන්නම් කියලා. අපි වාර්තාවක් දෙනවා මේ සිකුරාදාට ජාතික සභාව හරහා වාර්තාවක් දෙනවා. ඒ වගේ ජනතාවගේ යෝජනාව දෙනවා. ඒ වාර්තාව නෑ මේ 100% ආණ්ඩුවේ යෝජනාව වෙනම තියෙනවා. අපේ යෝජනාව ජනතාවගේ යෝජනාව. අපි මේක පුළුල් කරලා දිනවා ජාතික ව්‍යාපාර විදිහට. ඒ ව්‍යාපාර විදිහට දෙන්න. උපමා යෝජනාව දැන් ප්‍රධාන යෝජනාව උපමාකවල 52 49 එකත් අනමි අපි දෙන්නේ මොකක්ද ඔබතුමා 100% යෝජනාව 100% ශ්‍රී ලංකා වරායකාරී කරන්න ඕන. සහ ඒකට ඒක විතරක් නෙමෙයි. මේකේදී අපි තාක්ෂණික වාර්තාව අපේ ඉංජිනේරු සංගමය ඇතුළුවේ අපේ නිලධාරීන්ගෙන් විධායක නිලධාරීන්ගෙන් අපි ලබා ගන්නවා. වාර්තාව දැන්ට දීලා තියෙනවා. ඕකට අමතරව නැගෙනහිර පර්යන්තය සැලසන්න පුළුවන් කියන විශේෂඥ දැනුමක් තියෙන අය හදපු මේ මේ වාර්තාව. ඒක නේ වෙනකම් 440 හදපු කට්ටිය. මේ මේකට පිටින් වාර්තා හදන්න මේ ඔය අනුකාරක සභාවේ අයත් නැහැ. මේ නැගෙනහිර පර්යන්තය හදන්න මූලිකත්වයේ වුණු ඒ පිළිබඳව හසල දැනුමක් තියෙන ඉංජිනේරු මහතුරු සහ විධායක නිලධාරීන් හදපු වාර්තාව තමයි මේක. මේක අපි අමාත්‍යවරයාට ඉදිරිපත් කරලා තිනවා. අපි මේක ජනාධිපතිතුමාට යවලා තිනවා. අපි අග්‍රාමාත්‍යතුමාට පිටපත් යවලා තිනවා. හැබැයි මේ පිළිබඳව ඔබට පිටින් නෑ නේද? දේශීය ආයෝජකයෝ ඕනනම් ගෙන්නව ගන්න. නෑ නෑ ඒක දේශීය කතන්දරය. දේශීය කතාව වරායි. ඒක යෝජනාවක් දාලා. නෑ අපි ඕක මේකටත් එක්ක තව කොටසක් දෙනවා. මේකටත් එක්ක දැන් මේ කොටසත් එක්ක ජනාධිපතිතුමා මතු කරපු කාරණා තියෙන්නේ. ඒවට උත්තරයක් දෙන්න මේ ඉස්සරහ බලාපොරොත්තු වෙනවා. මම ඇහුවේ දැන් ඕක ඇතුලේ නෑ නේද? ඕනනම් දේශීය ආයෝජකයෝ එහෙම සම්බන්ධ කරන්නේ නැහැ. මොකද මොකක්ද පේන විදියට? මොකද නෑ 100%ක් වරායි. පේන විදියට මේකේ මේ අපි කවුද මේ අදානි කියන්නේ ඇත්තටම මට නිකන් හැඟෙන විදිහට එකක් ඩීල් ඩීල් කාරෙක් වගේ ඩීල් දාන කෙනෙක් වගේ. ඒක කියන්නේ මුලදී හිටියෙත් නෑ. අපි කෙටියෙන් ප්‍රශ්නය අහුවා. දැන් ඔබතුමාලා මේ ඔය දේශීය ආයෝජකයෝ වගේ දාලා ඒ හරහා අදානිත් ඇවිල්ලා ආයි වින්න ඕන වැඩි වෙනදන්ට පාර කපලා නෑ නේද? නෑ එහෙම බෑ. මොන හේතුවක්ද? අපි ප්‍රතිඥාවක් දීලා තියෙනවා සමිති 23 කොටස් 100ට එකක්වත් විකුණුනාට විරුද්ධයි කියලා. ජාතික සභාවේදී ප්‍රතිඥාවක් ගත්තා. හරි නැගිනිර පර්යන්තයේ කොටස් එකක්වත් විකුණුනාට විරුද්ධව තමයි ප්‍රතිඥාව ගත්තේ. අපිට පැහැදිලි. අපිට පැහැදිලි. ඒ හැන්දියක් අපිට කරන්න. 151යි 49යි කියලා එකක් නෑ. 100%ම අපේ. ඒක තමයි ඔබේ කතාව. අපි සටනේ අවසන් විරාමයේ ලබා ගන්න. අපි සටන අවසන් වටේට ඇවිල්ලා ඉන්නේ මේ වන විට රජයේ පාර්ශවය මේ සම්බන්ධයෙන් මතු කරන අදහස් පිළිබඳව අපිට යම් අදහසක් තියෙනවා. ඒට විරුද්ධව වරාය සේවකයන් වෙනුවෙන් සහ රට නියෝජනය කරමින් වෙනත් ප්‍රබල අදහසක් මතු වෙලා තිනවා. අද මේ සාකච්ඡාව තුළ වැඩි ඉඩක් ලැබෙන්නේ එතනට. ඒ ඔවුන්ගේ නියෝජනය මෙතන තියෙන නිසා රජයේ පාර්ශවයට අපි උපරිමයෙන් ඉඩකඩ හදා දුන්නා. අපි ආරාධනා කළා. නමුත් අපිට රජයේ පාර්ශවයේ මේ වැඩසටහනට සහභාගී කරව ගන්න බැරි වුණා. එනිසායි අපි විවෘතව මේ කරුණු කාරණා ප්‍රශ්න කළේ. දැන් අපි ඉන්නේ සැටරේ අවසන් වටේ. හැම ආරාධිතයෙකුටම විනාඩි 3ක කාලයක් අපි ලබා දෙනවා සාකච්ඡාව අවසන් කරන්න. අපි මැදිහත් වෙන්නේ නැහැ, බාධා කරන්නේ නැහැ. පළමු අවස්ථාව ලබා දෙන්නේ RPP ක්‍රිෂාන්ත මහත්මයාට. ඔය ඇත්තටම විවර කරපතනින් පටන් ගන්න ඕනේ. මොකද අපිට අවශ්‍යතාවයේ තියෙන්නේ මේ පර්යන්තයේ 100%ක් වරාධිකාරී කරන්න සියලුම සේවකයන්ටත් රටේ ජනතාවට. ඒ වගේම අපි දීලා තියෙන ඇමතිතුමාට දුන්නා මේක හදන ක්‍රමවේදය මොකද? කිසිම සත පහක්වත් විදේශකයෙන්වත් විදේශ ආයෝජනයක්වත් දේශීය ආයෝජනයක්වත් නැතුව අපි 2025 වෙනකොට මේක හදලා ඉවර කරනවා. දැන් කියනවා මේක අවුරුදු දෙකකින් හදලා ඉවර කරන්න ඕනේ. මොකද එහෙම නැතු වුණත් අපිට මේ එන ප්‍රමාණය නැතු වෙනවා කියලා කොළඹ වරායට. දැන් අවුරුදු 6ක් තිස්සේ නවත්තන් ඉඳලා දැන් කියනවා මේ අවුරුදු දෙකදී ඕනේ කියලා. අපි අවුරුදු දෙකකදී දෙනවා සැලැස්මක්. හැබැයි එතනදී අපි ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. ඩොලර් මිලියන 120ක් විතර අපිට සොෆ්ට් ලෝන් එකක් ගන්න වෙනවා. ඒ කියන්නේ BOC එකකින් වගේ අපි අරදා ගත්ත වගේ ලෝන් එකක්. හැබැයි ඒක ගෙවන්න පුළුවන් අවුරුදු 2026 වෙනකොට 25 26 වෙනකොට සම්පූර්ණයම ගෙවලා දාන්න පුළුවන් අපිට ලැබෙන ආදායමෙන්.
मे लोन गनीम तु अट लबिनादाय संपूर्ण गिवलदानुला एन्े अपे मे वे इलाके अभी अवृद्धि कि मे पार मे शिखुराधर दिन अपे सलास्म कदल ये सलास्म तुलाए मे वराय अधिकारी तुला सीयट सीया वरा अधिकारी कैरेन्नोणे हेमने कोहे वत्न्न आयोजक विदेशे वा देशीय वत् आयो आयोजक अंट मे भूमिय मे ईसीटी पर्यांत रेखगान अभी कोहम हर एक मेक रेखगा खाटवदेन्न अभी बलापुर अतिकरा इतकोट अभी बलांडोणे मुखद विलाती तेलटैंकिटिक इंदिया तेलटैंकिटिक अभी गांड बेरवेनो अदट तेलटैंकी की पेदी लीन आनी तेलटैंकी एक गांड बेरवती इतकोट अभी कोहम विश्वासकरा इंदिया वकीन रट इंदिया वकीन रट ए तेलटैंकिटिक अभी देव गिवसुम इवर वेला एहम करना मे कियन आयोजने करो मे आयोजने पणस हतलिस नमेट हर कियट हर करो अपीट मेके ऐतिहा क्लबेद अपीट मेके अतुरटे अन्वा पुलवांग वेद अन्े प्रश्न आर्तीयन एक रटे जनता वतुल नु अपी अतरण मे मुखद जनता बलांगिन्वा मुखद मे करा ये वगेम तमाय अपीट पेहदली दखमतीयनवा अपे विधायक निलधारींट इंजनीर वंट ये वगेम मे मानव संपतट वरायतीयन नमदास नमसी यक वन मानव संपतट मेके हकी आवतीयन मुखद मे पर्यांत करा कपकरमु अपीट किसीम मेकट औद्गलिकवत् किसीम दोण इटत्डागे मानव संपत्वत्त ओणिने अट पसे पुलवांग ओण धनट मे नय गियल विवरण कंग अपेम इन श्रमिकयान गे मे पर्यांत अट साधागेन निमकरा पुलवांग ये हकीिया वीट तीयन एक मठ कियान ओम सुतुम प्रसन्न कालुतरगे महात्म अवस्था ओ पेहदिलियो दटहमुतिये मेक सीएट हतलिस नम्याय पनासेकट දිනයකට ඇයි අපි අකමැති කියන එකනේ අපි කියන්නේ අපිට සල්ලි නැත්තම් අපිට තාක්ෂණේ නැත්තම් අපිට පුහුණු ශ්‍රමිකෝ නැත්තම් මේක දුන්නට කමන්නේ නැහැ අපිට හදන්න සල්ලිත් තියෙනවා හදන විදියත් පෙන්වලා තියෙනවා තාක්ෂණෙත් තියෙනවා පුහුණු ශ්‍රමිකයොත් ඉන්නවා කම්පියුටර් සිස්ටම් එකත් අපි සතුව තියෙනවා ඒක නිසා මේක හදන්න අවශ්‍යය දෙන එක විතරයි තියෙන්නේ ඒකට තියෙන එකම සාධකයේ හැටියට කියන්නේ මේ ඉන්දියානු රජය සහ මේ අදාළ කලාපයේ තියෙන භූදේශපාලන ප්‍රශ්නත් එක්ක මේකට අපිට යන්න වෙනවයි කියන දේ තමයි අදාළ පාර්සෝලින් කියන්නේ අපි ඒකටත් විසඳුමක් දීලා තියෙනවා දැන් ඔය එන ආයෝජකයා අදානිද විල්මද මොකද්ද කියන එක පිළිබඳව අදාළ නැහැ රට හමුවට ඇවිල්ලා තියෙනවා ඇමරිකන් ඩොලර් මිලියන 800ක ආයෝජනයක් ගේනවයි කියලා එතකොට අපි මේ ප්‍රශ්නේ ජනාධිපතිතුමාට ඉදිරිපත් කරපුවාම කිව්වේ ඉන්දියානු රජය යෝජනා කරලා තියෙන සමාගම් වලට මේ බටහිර පර්යන්තයේ පැත්තට යොමු කරොත් මේකට සල්ලි නැහැ කියන මේවක. එතකොට මේ ඇමරිකන් ඩොලර් මිලියන 800ක් නැගෙනහිර පර්යන්තයට ගේනවා නම් මේ බටහිර පර්යන්තයේ මීටර 900ක් විතර මේ ඇමරිකන් ඩොලර් මිලියන 800ෙන් හදා ගන්න පුළුවන්. මොකද එකපාරටම මුළු ඔක්කොම හදාගෙන යන්න ඕනේ නැහනේ. ඊළඟට ඔය ඉතුරු මිලිය මේ මීටර් 300 ඒගොල්ලන්ට හදා ගැනීමේ අවකාශය තියෙනවා. එතකොට අපි ඒකටත් පැහැදිලි මම මේ කතා කිරීමේදී මේක සමස්ත වෘත්තීය සමಿತಿ මේ මතය තුල නැති වෙන්න පුළුවන්. අපි මේ ප්‍රශ්නෙට සාධනීය විසඳුමක් ගැනීමට යාමේදී අපි යම්තාක් දුරකට නම්යශීලී වෙලා අපි අදහස් අපි යම්තන් වලට ඉදිරිපත් මේ කරලා තියෙනවා. මේක අනිත් වෘත්තීය සමಿತಿ වලට ප්‍රශ්නයක් වෙයි මොකද සමහරු ඒකටත් කැමති නැහැ. ඉතින් ඒක නිසා අපි ඒ වගේ සාධනීය තත්ත්වයකට පෙන්නලා තියෙනවා මේක රටට ඩොලර් එන උල්පතක්. ඒක නිසා මේක ආරක්ෂා කරගත යුතුයි. මේක අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගත යුතුයි. අපි මේ රටේ ජනතාවට කියනවා මේක ශ්‍රී ලංකා වරායධිකාරියේ 9999ක් වන සේවකයෝ අපිට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේ වෘත්තීය සමಿತಿ 23ට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක ඔබ සියලු දෙනාටම තියෙන ප්‍රශ්නයක් මේකේ සල්ලි ගලාගෙන එනකොට රුපියල ශක්තිමත් වෙනවා රුපියල ශක්තිමත් වුනොත් ඔබගේ ජීවන තත්ත්වය ශක්තිමත් වෙනවා ඒක ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි අපි මේ අරගලය කරන්නේ මෙතන ඉන්න අය මොන දේ කිව්වත් මේ
විසිරිලායයි මේක කැඩෙයි බිඳෙයි කියලා නැහැ මේක කැඩෙන්නේ නැහැ බිඳෙන්නේ නැහැ ශක්තිමත් ජාලයක් ඇටියට අපි මේ සංවිධානය හදාගෙන තියෙනවා අපි මේ නැගෙනහිර පර්යන්තය බේරගෙන තමයි පස්ස බලන්නේ ඒකට මේ රටේ සියලු පුරවැසියන්ගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා මේ ජාතික සම්පත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔබ අපිත් එක්ක ඉදිරියේදී රැඳී සිටින්නයි කියන ආයතනය කරනවා බොහොම ස්තුතියි නිරෝෂන් ගොරකාන මහත්මයාගේ අවස්ථාව විශේෂයෙන් මම කරුණු කීපයක් මතු කරන්න කැමති ආණ්ඩු පැත්තෙන් මතු කරන කාරණා නැගෙනහිර බහලු පර්යේෂණයේ ගැණිදි දඹකර 3ක් හවි කළා තිබෙනවා ආණ්ඩු පැත්තෙන් කියනවා ඒ ගැණිදි දඹකර 3 තාක්ෂණයෙන් අඩුයි ප්‍රමාණවත් නැහැ ඉදිරියට යන්න කියලා පැහැදිලිම එක බොරුවක් 2019 අවුරුද්දේ JCT පර්යේෂණයේ සහ SCGT පර්යේෂණයට එන්න බැරි වෙච්ච නැව් 374ක් CICT එකට ගිහිල්ලා තිනවා ඒ 374න් 70%ක් නැගෙනහිර බහලු පර්යේෂණයේ මේ ගැණිදි දඹකර 3 පාවිච්චි කළා මෙහෙම් කටයුතු කරන්න පුළුවන් ඒ නිසා ආණ්ඩුව කියන්නේ පට්ටපල් බොරුවක් ඒක එක කාරණයක් දෙවෙනි කාරණය තමයි ඇමතිවරයා කියනවා සල්ලි තියෙන දණක් පෙළනන්න අපි සූදානම් වරාය අධිකාරියට දෙන්න කියලා එතුමා කියපු කාරණේ මම නැවත කියන්න කැමතියි මේ අශ්‍රොප් මැතිතුමා 1997 11 නිකුත් කරපු අපට වෙනත් විකල්පයක් තිබේද කියන කරුණ මේක පැහැදිලිව එතුමාත් කියනවා මේ කාරණේම ඒක නිසා මම වැදගත් මේ අවුරුදු 30කට විතර කලින් කියපු ප්‍රකාශයක් රටේ ආර්ථිකයේද විදේශ ණය ලබා ගැනීම අවකිරීමේ රජයේ ප්‍රතිපත්තියද සැලකිලිගත් විට වසරකට රුපියල් බිලියන 12ක් උපයා ගැනීම සඳහා මේ හැර වෙනත් විකල්පයක් මාහට සොයාගත නොහැක මේ SCGT එක දෙන වෙලාව කියන්නේ ඇතැම් මූර්ති සමිති නියෝජිතින් නව සංවර්ධන කටයුතු වල අවශ්‍යතාවය පිළිගන්න අතරම වෙනත් විකල්ප ක්‍රම මගින් අරමුදල් සොයාගත හැකියි කීම ගැන මම පුදුමයටපත් වෙමි රුපියල් බිලියන 12ක් මෙම අතිවිශාල මුදල සොයාගත හැකි ක්‍රම කෙසේදයි ඔවුන් විසින් පැහැදිලි නොකිරීම අවාසනාවකි ඔබ මා ඔබට ආයාචනා කරන්නේ මෙම අතිවිශාල මුදල ඇත්තේ කොහේදයි ඉක්මනින් මට දැනුම් දෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවයි මේ රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමත් දැන් කියන්නේ මෙන්න මේ කාරණේම තමයි හොයලා දෙන්නලු අපිට සල්ලි වරාය සල්ලි තියෙනවා මේ එදත් කිව්වේ මේ කතාව දෙනකොට අදත් කියන්නේ දෙනකොට විශේෂයෙන් තව කාරණයක් තියෙනවා MOC එක MOC එකේ මතු කරන කාරණේ MOC එකක් අද නැහැ MOC එකේ එකක් තමයි යෙන්නය නෙමෙයි අද තියෙන්නේ අද යෙන්නන කියන කතාවක් නැහැ ඒක එකක් දෙවනි කාරණේ තමයි මෙතන ජපානේ නැහැ ඒ නිසා MOC එකක් නැහැ අද තිබෙන්නේ රෝහිත අබේගුණවර්ධන මැතිතුමා ඉදිරිපත් කරගෙන ගිහින් මත්‍රා මිසක වෙන එකක් නෙමෙයි අනිත් පැත්තෙන් භූදේශපාලන කරුණ ඒකට ලබා ගන්න පුළුවන් හොඳම උත්තරය තමයි අපේ සිරිමා බණ්ඩාරනායක මැතිණිය එතුමියගේ විදේශ ප්‍රතිපත්තිය අනුව එතුමියගේ විදේශ ප්‍රතිපත්තිය අනුව ඉතා පැහැදිලිව කිසිදු පාර්ශවයකට ගැති නොවි ඉතාම නිදහසේ කටයුතු කරපු විදේශ ප්‍රතිපත්තියක්. ඔවුන් ජපානයටවත් ඉන්දියාවට ලෝකෙ කිසිම රටකට උන්නේ නැහැ. ඔවුන් නිදහස් මැද ප්‍රතිපත්තිය ගියේ. ඒ නිසා අපිට සිද්ධ වෙලා තිබෙන්නේ අද ඉන්දියාවට කොටසක් දෙනවා, චීනෙට කොටසක් දෙනවා, ඇමරිකාවට කොටසක් දෙනවා. ඒ රටවල් සතුරු කිරීමේ ප්‍රතිඵල තමයි අපි අද භුක්ති විඳින්නේ. අපේ ආර්ථික ස්වාධීනත්වයේ ගිලිහිලා ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා තමයි අපි පරාදීන ජාතියක් දේශපාලන නිදහස අපෙන් ගිලිහිලා තින්නේ. ඒ නිසා මේ සටන අපි මේ සියලු සන්දර්භයක් ඇතුළේ තමයි සාකච්ඡා කරන්න වෙලා තින්නේ. අපි වෘත්ති සමිති 23 එකතු වුණේ අඩියක්වත් පස්සට යන්න නෙමෙයි. ඇමතිතුමා හෝ ආණ්ඩුවේ කුමන පරිලායක වරාය කවුරු එරෙහි වුණත් අපිට මොන බලපෑම් කරත් අපිව ට්‍රාන්ස්ෆර් කරත් අපි මොන තර්ජනය කරත් අපි මේ සටනෙන් අඩියක් හෝ පස්සට යන්නේ අපි නැගෙනහිර පර්යන්තය ජාතිය සතු කළා මිසක් මේ සටන අත් නොහරින බව අපි ජාතිය ඉදිරියේ සපත කරන්න සූදානම් බොහොම ස්තුතියි ස්තුතියි ඔබතුමාට සටන අවසන් කිරීමේ අවස්ථාව ශාමල් සුමරතුමාට තියෙනවා 2014 ක්‍රේන් ඕඩර් කරලා මේ නැගෙනහිර පර්යන්තයට HNB ලෝන් එක අනුමත වෙනවා මේ HNB ලෝන් එකේ අනුමත වෙලා ණයවර ලිපි අස්සම් කරන්න නැතුව දවස් 10ක් පහු කරනවා අපේ නිලධාරීන් අපේ වරාය අධිකාරී නිලධාරීන් ඒ නිලධාරීන් අද මේ කැබිනට් කමිටුවට නැත්නම් කැබිනට් අනු කමිටුවට සහාය දෙන්න ව්‍යාපෘති කමිටුවේ අද ඉඳ ගන්නවා දැන් එතකොට අපිට මේ කැබිනට් අනු කමිටුවෙන් එන තීරණය ගැනත් හිතා ගන්න පුළුවන් ව්‍යාපෘති කමිටුවෙන් එන තීරණය ගැනත් හිතා ගන්න පුළුවන් ඒ පිළිබඳව තක්සේරුවකුත් අපිට තියෙනවා අපි මොනම හේතුවකටවත් මේ නැගෙනහිර පර්යන්තය කිසිඳු සමාගමකට අයිති වෙන්න දෙන්නේ නැහැ වගකීමෙන් අපි ඒක ප්‍රකාශ කරනවා ඒ වගේම වෘත් සමිති 23 පිළිබඳව ශාමල් පිළිබඳව තියෙන විශ්වාසයම අනිත් 22 දෙනා ගැනම අපිට තියෙනවා ඒ ගැන තර්කයක් නැහැ එහෙම නිකමට හරි ඒ හැඟීමක් එන අදහසක්වත් අපිට එන්නේ නැහැ ඒ වගේම අවසාන වශයෙන් මේ සටන වැඩසටහන තුළ මට එකක් කියන්න තියෙනවා
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම මේ මහ පොළොවේ යථාර්ථය බවට පත් වෙන්න නම් මේ රටේ නැගෙනහිර පර්යන්තය මේ රටේ සම්පතක් විය යුතුයි. ඒ වගේම ඉල්ලීමක් කරනවා මේ නව ආණ්ඩුක්‍රම ප්‍රසස්කරයක් හැදෙන කාලේ අපි ඉල්ලීමක් කරනවා රටේ මහ ජනතාව විදිහට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හැදෙන ඇතුළු කරන්න ඕන මේ රටේ ජාතික දේපළ මේ රටේ සම්පත් අවුරුදු 5කට බලයකට එන කිසිම රජයකට විකුණන්න හෝ පවරන්න හෝ ආයෝජනය කරන්න හෝ කිසිදු බලයක් නැති වෙන්න ඕනම රජයක් දැන් කරන්නේ කැබිනට් පේපර් එකක් දැම්මා අනුකමිටුවක් දැම්මා Tamanට ඕන දේ කළා ඒ නිසා එහෙම තැනකට යන්න බෑ මේක මේ රටේ මේ මේ රටේ ඉන්න සියලුම ජනතාවට වගේම තව අවුරුදු 100කින් 200කින් 1000කින් ඉපදෙන්න ඉන්න දරුවන්ට අයිති දේපළ සහ දරුවන්ට අයිති රටක් ඒ පිළිබඳව තීරණය කරන්න කැබිනට් මණ්ඩලයකට අවසර දෙනවා නම් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැඩක් නැහැ සමහර රට මේක නීති විරෝධී ප්‍රකාශයක් වෙන්න පුළුවන් ඒ නිසා අපි අද රටේ විද්වතුන්ට අද ආරම්භ වෙලා තියෙනවා කතිකාවත් මේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන කියලා සංශෝධනය කරන්න ඕන කියලා ඉල්ලීමක් කරනවා ඉතාමත්ම වගකීමෙන් ඉල්ලීමක් කරනවා රටේ පුරවැසියෙක් විදිහට මේ රටේ සම්පත් විකුණන්න බැරි වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න යම් තීරණයක් ගත යුතුය නම් ඒක රටේ මහ ජනතාවගේ පරමාධිපති බලය හරහා ගන්න තීන්දුවක් අරගන්න ඕන කියන ඉල්ලීම කරනවා ඒ වගේම මේ වරායවල් ගැන ගුවන්තොට පොළවල් ගැන වනාන්තර ගැන මේ සියලුම දේවල් මේ රටේ මානව සම්පත මේ ඔක්කොම සම්පත් විදිහට අපි හඳුන්වන්නේ මේ සම්පත් නිසා තමයි මේ රට වටින්නේ මේ ලෝකේ වටිනම තැන පිහිටලා තියෙන්නේ මේ අපේ මාතෘභූමිය මේ වටිනාකම ඇමරිකාව දන්නවා ජපානය දන්නවා ඉන්දියාව දන්නවා මේ හැමෝම දන්නවා මේ රටේ අපේ නායකයෝ හරියට දන්නේ නැහැ ඒ නිසා මේ අනාගතයට හරි මේ දරුවන්ට මේව දැනගන්න අපේ පාසල් විෂය නිර්දේශයට මේ වරායවල් පිළිබඳව මේ ජාතික සම්පත් පිළිබඳව ඇතුල් කරන්න කියන අවසාන ඉල්ලීම සටන හරහා කරනවා ඉසුතුන්ත වෙනවා ඔබට අපිට අවස්ථාව ලබා දීම සම්බන්ධව බොහොම ස්තුතියි ඔබතුමාට කොළඹ වරායේ නැගිනහිර පරයන්තේ හෙට දවස මේ ගැන තමයි අපි අද සටනතුරු සාකච්ඡා කළේ රජයේ පාර්ශවයට අපි ආරාධනා කළත් රජයේ පාර්ශවය අද වැඩසටහනට සහභාගී කරව ගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ නමුත් මම හිතනවා අපි රජයේ මතු කරන්න ඕන ප්‍රශ්න ටික සහ අඳු මතු කරන්න ඕන ප්‍රශ්න ටිකත් මතු කළා කියලා රජයේ නියෝජනය නොකළත් කොහොමද අපේ ආරාධනාව බාරගත්ත වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ ප්‍රධාන ලේකම් ශාමල් සුමරත් මහත්මයාට අපේ ස්තුතිය සහ ප්‍රණාමය සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂණ ගොරකාණගේ මහත්මයාට අපේ ස්තුතිය සහ ප්‍රණාමය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහත්මයාට අපේ ස්තුතිය සහ ප්‍රණාමය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරී ඉංජිනේරු සංගමේ සභාපති RPP ක්‍රිෂාන්ත මහත්මයාට අපේ ස්තුතිය සහ ප්‍රණාමය. ඒ වගේම ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් ප්‍රශ්න කිරීමේ වගකීම් බාරගත්ත ධර්මශ්‍රී ඒකනායක තුසිත පිටිගල චතුරංග හපුආරච්චි කසුන් සමරවිද මගේ මිත්‍රයින්ට මගේ ස්තුතිය සහ ප්‍රණාමය. අපි තම වගකීමෙන් සහ විශ්වාසයෙන් කියන මාධ්‍ය ආයතනයක් හැටියට අපි මේ රට වෙනුවෙන් ඕනෑම මොහොතක රටේ ජනතාවට නිවැරදි තොරතුරු සම්නිවේදනය කරන්න පුළුල් ඉඩකඩක් ඕනෑම මොහොතක හදා දෙන්න අපි සූදානම්. ලබන සතියේත් අපි ඔබව මුණ ගැහෙන්නේ එවැනිම කරුණක් ඉලක්ක කරගනිමින් එතෙක් අපි අදට සත්නාසන් කරනවා. සුබ රාත්‍රියක්.